එවැගේම නිරෝධායන රීතියින් ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය තුලත් එවැගේම ඉන් පරිබාහිර අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ යතුරුපැදි ත්‍රිරෝද රථය සොරකම් පිළිබඳව වාර්තා වුණා විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුද්දට පෙරත් සිංහල අලුත් අවුරුද්දට පසුවත් මේ ආකාරයේ විවිධ සොරකම් වාර්තා වුණා එවැගේම පසුගිය දිනක රත්නපුර පොලිසියට ලද තොරතුරක් අනුව මේ ආකාරයට ත්‍රිරෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සංවිධානාත්මක අපරාධයක සුළුමුල සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා ඊට අදාළ පුද්ගලයන් 5 දිනක් පමණ රත්නපුර පොලිස් ස්ථානයේ මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා මේන් 3 දිනක් ව්‍යාපාරිකයන් බවත් තවත් 2 දිනක් මත්කුඩු වලට ඇබ්බැහිවුවන් බවත් අනාවරණය වී තිබෙනවා ඒ වගේම මෙම මත්කුඩු වලට ඇබ්බැහිව පුද්ගලයන් ත්‍රිරෝද රථ සොරකම් කර අදාළ පුද්ගලින්ට ලබා දුන් පසු ඔවුන් විසින් ඒවායේ අංක තාඩු වෙනස් කර වර්ණය වෙනස් කර ඒ වගේම විවිධ ආකාරයෙන් ලබාගත් ව්‍යාජ ලියාපදිංචි කිරීමේ ලේඛනයක් කරහා මෙම ත්‍රිරෝද රථ දෙවන පාර්ශ්වයකට විකුණන බවටයි අනාවරණය වී තිබෙන්නේ රත්නපුර පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයේදී මේ ආකාරයට සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 13ක් පමණ ඊයේ දිනවන විට සොයාගෙන තිබෙනවා ඒ වගේම මෙම ත්‍රිරෝද රථ හඳුනා ගැනීම සඳහා දැන්ට විමර්ශන පැවැත්වෙනවා ඔබත් රත්නපුර හෝ ඒ ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙක් නම් ඔබේ ත්‍රිරෝද රථය නැති වී ඇත්නම් සොරකම් කරන ලද්දක් නම් රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමු වී අදාළ තොරතුරු ලබා දෙන්න දැනට මෙම සොයා ගන්නා ලද ත්‍රිරෝද රථ රත්නපුර පොලිස් ස්ථානයේ තබා තිබෙනවා සැකකරුවන් අද දින අධිකාරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි මෙම සංවිධානාත්මක කණ්ඩායම සොරකම් කරන ලද ත්‍රිරෝද රථ තවත් තිබේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වනු ලබනවා breaking.lk